ආයුබෝවන් සුබ දෑසනක්. ඔබ මේ රැඳී සිටින්නේ චැනල් වන් ශ්‍රී ලංකා මගින් ගෙනෙන සුබ මුහුර්තයේ වැඩසටහන සමගයි. අද ක්‍රිස්තුස් 2014 ජූනි මාසේ 2 වෙනි සඳුදා. ඉර උදාව පෙරවරු 5:53. ඉර වැසීම සවස 6:23. පුෂ නැකත දාසු පුරාම බලපවත්වනවා. පෙරවරු 10:55 සුබ වේලා වශයෙන් යොදා ගන්න පුළුවන්. සුබ දිසාවන්නේ උතුර. රාහු කාලයේ පෙරවරු 7:23 පමණ සිට පෙරවරු 9 පමණ දක්වා වශයෙන් බලපවත්වනවා. සුබ වර්ණය සුදු. මෙම සීලම සුබ වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් බව මතක තියාගන්න. මේෂ ලග්න හිමියන්ට බොහොම යහපත් සහ වාසනාවන්ත දවසක් වශයෙන් අදවස හඳුන්ලා දෙන්න පුළුවන්. ස්ථානගත තිබුණා වූ ගැටුම් නිරාකරණය කර ගැනීමටත් තමන්ගේ විනයම් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමටත් උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබලා තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්නත් ඔබට අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තුෙන් හිටියනම් ස්ථානගත ජයග්‍රහණයක්, එහෙම නැත්නම් ස්ථානගතව තිබුණා වූ ගැටලුවක් විසඳා ගැනීමක් ඔබට විශේෂයෙන්ම සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා. ඔබේ ප්‍රශ්න විසඳා ගැනීමට අනිත් අයගෙන් සහයෝගය ලැබෙනවා. තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්න පුළුවන් වෙනවා කියලා කියවෙනවා. ඒ වගේම යම්කිසි මිලදී ගැනීමකට බලාපොරොත්තුෙන් හිටියනම්, එහෙම නැත්නම් විකිනීමක් වගේ දෙයකට බලාපොරොත්තුෙන් හිටියනම් ඔබට වාසිවන ආකාරයට ඒ කටයුතු සිද්ධ වේවි. ඒ වගේම වාස්තු විද්‍යා කටයුතු සම්බන්ධව යම් උනන්දුවක් තිබුණා නම්, බලාපොරොත්තුවක් තිබුණා නම්, වාස්තු විද්‍යා කටයුතු විසඳා ගැනීම සඳහා අදහසක් තිබුණා නම් ඒ ගැන උත්සාහවන්ත වෙන්න සුදුසු දවසක් කියලා මතක තියාගන්න. ඒ වගේම තෑගි භෝග ලබනත් ප්‍රශංසාවට භාජනය වෙන්නත් ඔබට අවස්ථාව උදා වෙනවා. පිරිස් බලය තහවුරු වන්නා දවසක් වශයෙන් පෙන්නුම් කරන අතර ව්‍යාපාරකින්දි තාමත්ම සුබයි. මොනයම් ආකාරයෙන් හුවියෝ ඔබට වාසියක් සිදුවන්නා වූ කටයුතු සිද්ධ වේවි. හැබැයි ආහාරයෙන් ප්‍රවේසම් වෙන්න සෙම් රෝග වගේ දේවල් ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. සුබ වර්ණ රතු ජයංක අංක 4. වෘෂභ ලග්න හිමියන්ට අද දවස පුරාම පවතිනා වූ යම්කිසි ආකාරයකට බාධක ස්වභාව යුක්ත වාතාවරණයක් පින්නම් කරලා තියෙනවා. හැබැයි දවස ආරම්භයේ සිටම හිතේ ධෛර්යමත් ස්වභාවය විශේෂයෙන්ම ඇතිවන්නා වූ ස්වභාවයක් කියලා පෙන්නුම් කරලා තියෙනවා. හිතේ ධෛර්යමත් ස්වභාවය කොපමණ ඇති වුණත් සාර්ථකත්වයේ තහවුරු කරගන්න අමාරු දවසක් වශයෙන් තමයි හඳුන්ලා දෙන්න සිදු වෙන්නේ. ඔබ අද දවස විශේෂ සුබ කටයුතු සඳහා හෝ විශේෂ කුමන හෝ කාර්යයක් සඳහා උනන්දු වෙන එක සුදුසුම අදී. අද දවස විශේෂයෙන්ම ගැටුම් වැටීම් තැලීම් ආදීන් ප්‍රවේසම් වෙන්න. ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහා උනන්දු වෙන්න එපා. ව්‍යාපාර කටු සඳහා විතරක් නෙමෙයි ඔබ විශේෂ පුද්ගලික හමුවට යන්න යොදාගෙන තිබුණා නම් ඒවත් සුදුසු වන්නේ නැහැ. අද දවස ආගමානුකූල නිශ්ශබ්දව තමන්ගේ සාමාන්‍ය කටයුතු කරගෙන ඉවසීමෙන් ඉන්න එක තමයි වඩා සුදුසු වන්නේ. බොහොම කල්පනාකාරී විය යුතු දවසක්. සුභ වර්ණයේ සුදු ජයංක අංක 3. මිතුන ලග්න හිමියන්ට අද දවස බොහොම යහපත් සහ වාසනාවන්ත දවසක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔබට ආර්ථික ප්‍රතිලාභයක් ඇති කරන්නා වූ දවසක්, ආර්ථික වාසියක් ඇති කරන්නා වූ දවසක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. දවස පුරාම පවතිනා වූ සාර්ථකත්වයක් ඇති නිසා උනන්දුවෙන් සැලසුම් සහගතව කටයුතු කරන හිතරට වඩා වාසිසාගත වේවි. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු ඉතාමත්ම සුදුසුයි. මොනයම් ආකාරයෙන් හෝ ඔබට වාසිසාගත ලෙස කටයුතු සිදු වේවි. අනිත් අයගෙන් උදව් උපකාර ලබලා තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්න පුළුවන් දවසක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. තෑගි භෝග ලබන්නත් ප්‍රශංසාවට භාජනය වෙන්නත් ඔබට අවස්ථාව උදා වෙන අතර හදිසි වාසනාව තියෙනඳ ලොතරැයිපත් මිලදී ගන්නත්, ඒ වගේම ව්‍යාපාර සඳහා විශේෂ උනන්දුවක් දක්වන්නත් සුදුසුයි කියලා මතක තියාගන්න. වාසනාවන්ත දවසක් බව පෙන්නුම් කරනවා. සුභ වර්ණයේ කොළ ජයංක අංක 2. කටකලක්න හිමියන්ට ඊයේ පෙරේදා තිබුණා වූ බාධක ස්වභාව ඉවත් වෙලා ගිහිල්ලා ක්‍රමානුකූල ජයග්‍රහණයක් තහවුරු වන්නා දවසක් බව පින්නම් කරලා තියෙනවා. දවස පුරාම සාර්ථකත්වයේ රඳා පවතිවි. බලාපොරොත්තු සිසිද්ධ වන්නා වූ සිතුම් පැතුම් සඵල වන්නා වූ දවසක් වශයෙන් පෙන්නුම් කරන අතර අන්‍යයන්ගෙන් උදව් උපකාර විශේෂයෙන් ලැබෙනවා කියලා කියවෙනවා. ඔන්න මතක තියාගන්න, අද දවස විශේෂ පුද්ගලින් හිතවතුන් හමුවට ගිහිල්ලා උදව් උපකාරයක් ඉල්ලුව නොලැබී යන්නේ නැහැ. නාඳුනන පුද්ගලයන්ගෙන් පවා ඔබට උදව් උපකාර ලබා ගන්න පුළුවන් දවසක් වශයෙන් තමයි පින්නම් කරලා තියෙන්නේ. ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමටත් සාර්ථකත්වයේ ජයග්‍රහණයක් බවට පෙළ ගන්නත් සුදුසු දවසක් වශයෙන් සහ වාසනාවන්ත උදා කරන්නා වූ දවසක් වශයෙන් පින්නම් කරලා තියෙනවා. ඒ වගේම අනිත් අයගේ විශේෂ ප්‍රශංසාවක් භාජනය වෙන දවසක්, ඒ වගේම අනිත් අයගේ තෑගි භෝග ලබන්නා වූ දවසක් කියලා කියවෙනවා.
උනන්දුවෙන් සහ සැලසුම් සහගතව කටයුතු කරන හිතනවට වඩා සාර්ථකත්වය ඔබට ලැබේවි. සෝභාවන්නේ සුදු ජයංක අංක 1. සිංහලග්න හිමියන් අද දවස පුරාම බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනි දවසක් කියලා මතක තියාගන්න. දවස ආරම්භයේ ඉඳන්ම එක්තරා නුරුස්සනා ස්වභාවයක් ඔබේ හිතේ ඇති වෙනවා. ඒ වගේම කලබලකාරී වාතාවරණයක් වටා පිටාවේ උදා වෙනවා. ඉතින් මේ කලබලකාරීත්වයට ඔබ නතු වෙලා ඔබ බොහොම ලේසියට පහසුවට සැහැල්ලුවෙන් විසඳගන්න තියෙන ප්‍රශ්න දුරදිග යවනවා කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා අද දවස බොහොම ඉවසීමෙන් පුළුවන් තරම් නිශ්ශබ්දව වචන හුවමාරුවට නොගිහිල්ලා පරිස්සම් වෙන්න. වචනයෙන් පරිස්සම් යුද්ධයක් කියලා වැදගත් විදිහට මතක තියාගන්න. අද දවස බොහොම කල්පනාකාරීව ගත නොකරොත් වචන හුවමාරු දුරදිග ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙන්නත් ගැටලු බවට පත් වෙන්න සමහර විට හදිස්සි අනතුරු හෝ නීති ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩ තියෙනවා. අද දවස පුළුවන් තරම් නිශ්ශබ්දව ආගමානුකූලව තමන්ගේ සාමාන්‍ය කටයුතු කරන ඉවසීමෙන් ගත කරන්න ඕනේ දවසක්. ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහා උනන්දු විය යුතු දවසක් නෙමෙයි. ව්‍යාපාර කටයුතු වලින් තරමක් ඈත් වෙලා ඉන්නක වඩා වැදගත්. විශේෂ සුභ කටයුතු වගේ දේවල් සඳහා එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු වන්නේ නැහැ. අද දවස බොහොම ආගමානුකූලව ගත කරන්න උනන්දු වෙන්න. විශේෂයෙන්ම ඉවසීමෙන් ගත කරන්න බලන්න. සුභවර්ණේ රතු ජයංක අංක 3. කන්‍යා ලග්න හිමියන්ට බොහොම යහපත් සහ වාසනාවන්ත දවසක් වශයෙන් අද දවස හඳුන්ලා දෙන්න පුළුවන්. ඔබගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේ විශේෂ හැකියාවක් ඔබට ලැබෙනවා. ඔබගේ ප්‍රශ්න විසඳා ගැනීමට අනිත් අයගෙන් විශේෂ උදව්වක් ලබා ගන්න පුළුවන් කියලා කියවෙනවා. උත්සාහය සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් දවසක් වශයෙන් තමයි හඳුන්ලා දෙන්න පුළුවන් වෙන්නේ. નિરાයාසයෙන් කටයුතු සිදු වෙන්නේ නැහැ. ටිකක් උනන්දු වෙලා සැලසුම් සහගතව කටයුතු කරන්න ජයග්‍රහණ තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නවලට මොනවාම් ආකාරයෙන් හෝ විසඳුම් ලැබෙනවා කියලා කියවෙනවා. ඒ වගේම හදිස්සි වාසනාව යම් ආකාරයකට පෙන්නුම් කරන දේ ඉගෙනත් උනන්දු වෙන්න. ව්‍යාපාර කටයුතු කරන ඇයට යම් විශ්ව ආකාරයක ලාභදායී සහ සුබදායී දවසක් වශයෙන් හඳුන්ලා දෙන්න පුළුවන්. තිබුණු ප්‍රශ්න විසඳගෙන අනිත් අයගේ ප්‍රශංසාවට භාජනය වෙලා සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් වාසනාවන් දවසක් කියලා පෙන්නුම් කරලා තියෙනවා. අමනාපුවා මිත්‍ර කරන්න සුදුසුම දවසක් කියලා මතක තියාගන්න. සුභවන්නේ කොළ ජයංක අංක 3. තුලා ලග්න හිමියන්ට අද දවස බොහොම යහපත් සහ වාසනාවන් දවසක් වශයෙන් පෙන්නුම් කරලා තියෙනවා. ඔබගේ රැකියාව සම්බන්ධ විශේෂ ප්‍රවාදනයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාරික වශයෙන් ඔබ සාර්ථක වන්නා වූ දවසක් කියලා කියවෙනවා. අනිත් අයගේ ප්‍රශංසාවට භාජනය වෙන තමන්ගේ උත්සාහය සාර්ථකත්වයට පෙළෙන ජයග්‍රහී දවසක් කියලා තමයි කියවෙන්නේ. විශේෂම රැකියාව සම්බන්ධ ප්‍රවාදනයක් පෙන්නුම් කරන නිසා අලුත් රැකියාවක් ලබා ගැනීමට එහෙම නැත්නම් රැකියාවේ උසස් වීමක් අපේක්ෂාවෙන් වගේ හිටියා නම් ඊගෙන සාකච්ඡා කරන උසස් නිලධාරීන් හමුවට යන සුදුසුම දවසක් කියලා මතක තියාගන්න. ඒ වගේම රැකියාව හා සම්බන්ධව තිබුණා වූ ගැටලු එහෙම නැත්නම් ව්‍යාපාර සඳහා තිබුණා වූ ගැටලු නිරාකරණය කරගෙන මේ විශේෂ වාසනාවක් ඔබට සතු වෙනවා. ඊගෙන උනන්දුවෙන් කටයුතු කරන්න සැලසුම් සහතව කටයුතු කර අනිත් අයගෙන් විශේෂ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙනවා. සන්තෝෂයෙන් සහ සාර්ථකව ගත කරන්න පුළුවන් දවසක් කියලා තමයි කියවෙන්නේ. හදිසි වසනාව එක්තරා ආකාරයකට පෙන්නුම් කරලා දෙනවා ඊගෙනත් උනන්දු වෙන්න. බොහොම වාසනාවන් දවසක් කියලා තමයි කියවෙන්නේ. සුභ වර්ණයේ කොළ ජයංක අංක 2. වෘෂික ලග්න හිමියන්ට අද දවස බොහොම යහපත් සහ වාසනාවන් දවසක්. ඊයේ පෙරදා තිබුණා වූ බාධක ස්වභාව ඉවත් වෙලා ගිහිල්ලා කලබලකාරී වාතාවරණ ඉවත් වෙලා ගිහිල්ලා සාර්ථකත්වය සහ සංසුන් ස්වභාවය උපතට පැමිණෙනා වූ ස්වභාවයක් ඇති කරනවා. දවස ආරම්භයේ සිටම සන්තෝෂයෙන් ඉන්න ඔබට හැකියාවක් ලැබෙන අතර තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්න අනිත් අයගෙන් උදව්පකර ලබා ගන්න පුළුවන් වෙනවා. වාසනාව උදා කරන්නා වූ පෙරපින් බලය උදා කරන්නා වූ දවසක් වශයෙන් පැහැදිලිවම හඳුන්වා දෙන්න පුළුවන්. පෙරපින් බලය තියෙන නිසා බොහොම සුළු උත්සාහයකින් නිරුත්සාහයෙන් සාර්ථකත්වයේ තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ව්‍යාපාරික වශයෙන් ඔබම සාර්ථකත්වයට අහසා ජයග්‍රහණයට පාර්ථවන අතර තමන්ගේ ගැටලු විසඳා ගැනීම විශේෂ හැකියාවක් ඔබට ලැබෙනවා. තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට අන්නය හමු වෙන්න යන හොඳම දවසක් කියලා මතක තියාගන්න. මොනෑම් ආකාරයෙන් හෝ ගැටලු යටපත් කරගෙන සාර්ථකත්වය ඉස්මතු කරගන්න පුළුවන් පෙරපින් බලය උදා කරන්නා වූ ආසාවන් දවසක් ගවටපත් වේවි. සුභවර්ණ රතු ජයංක අංක 9. ධනු ලග්න හිමියන්ට අද දවස බොහොම කාර්යබහුල අව්‍යීකී ස්වභාවයක් උසුරන්නා වූ දවසක් වශයෙන් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. අද දවස බොහොම කල්පනාවෙන් බුද්ධිමත් ඉවසීමෙන් ගත කරන්න ඕනි දවසක්. බොහොම ඉවසීමෙන් සහ සැහැල්ලුවෙන් කල්පනාකාරීව ගත කරොත් ඔබට සාර්ථකත්වයේ තහවුරු කරගන්න පුළුවන් වෙනවා. විශේෂ කාර්යයන් සඳහා එහෙම නැත්නම් කලබලයට පත් වෙන කටයුතු සඳහා සුදුසු වන්නේ නැහැ. පුළුවන් තරම් සැහැල්ලුවෙන් කලබලයෙන් තොරව කටයුතු කරන්න එවිට සාර්ථකත්වයේ තහවුරු කරගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. පුළුවන් තරම් ඉවසීමෙන් ගත කරන්න කියන එක තමයි ඔබට දෙන්න තියෙන උපදේශය. විශේෂ සුභ කටයුතු සඳහා විශේෂ ව්‍යාපාර කටයුතු සඳහා යෝග්‍ය වන්නේ නැහැ.
ඒවගේ මතක තියාගන්න විශේෂ පුද්ගලින් හමුවට කියලා දුවක් උපකාරයක් ඉල්ලුවට සාර්ථකත්වයේ ඊයාගේ සහයෝගය ලබා ගන්න අමාරු වෙන දවසක්. අද දවස පුළුවන් තරම් ඉවසීමෙන් සැහැල්ලුවෙන් ආගමනුකූලව ගත කරන්න බලන්න. එවිට සාර්ථකත්වයේ තහවුරු කරගන්න පුළුවන් වේවි. මතක තියාගන්න පැහැදිලිවම අනවශ්‍ය සාද වගේ දේවල් සඳහා සුදුසු වන්නේ නැහැ. ඒ ගැන කලබලකාරීත්වයක් ඇති වෙන්න පුළුවන් දවසක් කියලා මතක තියාගන්න. ඒ වගේම විදේශගත මිතුරන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන් වන දවසක් වෙන අතර දුරකථන ඇමතුමක් හරි ඔබට ලැබේවි. සුභවර්ණයේ කහ ජයංක අංක 8. මකර ලග්න හිමියන්ට අද දවසේ ඉතාමත් යහපත් සහ වාසනාවන්ත දවසක් බවට පත් වේවි. අනිත් අයගෙන් උදව් උපකාර ලබලා තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්නත් වාසනාව උදා කරගන්නත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් දවසක් වශයෙන් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. වැඩිහිටියන්ගෙන් උසස්න දහරකින් උදව් උපකාරයක් ඉල්ලන්න බලාපොරොත්තු වෙ හිටියනම් ඒ සඳහා සුදුසුම දවසක් කියලා මතක තියාගන්න. මොනියම් ආකාරයෙන් හොයව අන්‍යයන්ගෙන් සහයෝගය ලබලා තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්න පුළුවන් ස්වභාවයක් පෙන්නුම් කරන අතර මොනියම් ආකාරයෙන් හොයව තමන්ගේ වාසිය පිණිස කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා කියලා කියවෙනවා. ගැටළු වලට පිළිතුරු ලැබෙන්නා වූ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවක් ලැබෙන්නා වූ ජයග්‍රහණ දවසක් වේවි. ඒ වගේම අමනාපුවන් මිත්‍ර කරගන්න සුදුසුම දවසක් කියලා පෙන්නුම් කරලා තියෙනවා. සුළු උත්සාහයක තුලින් අන්‍යගේ සහයෝගය තමන් අතර නම ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අවිවාහකයට මංගලෝග උදා වෙනවා. ඒ නිසා මංගලෝග බලාපොරොත්තු ඉන්න අය ටිකක් උනන්දු වෙන්න. ඒ වගේම විවාහකයගේ ජීවිතවල සාර්ථකත්වය සහ සන්තෝෂය නදාපවත් වෙනව දවසක් වේවි. සුභ වර්ණයේ නිල් ජයංක අංක 7. කුම්භ ලග්න හිමියන්ට අද දවස බොහොම කාර්යබහුල අවිවේකී ස්වභාවයක් උසුලන්නව දවසක් වශයෙන් තමයි පින්නම් කරලා තියෙන්නේ. කුම්භ ලග්න හිමියන් අද දවස බොහොම කල්පනා මිස ඉවසීමෙන් ගත කරන්න ඕනේ. කලබලෙන් කටයුතු කරන්න යන්න එපා. කලබලෙන් කටයුතු කරන්න ගියොත් බොහොම ලේසියට පහසුවට විසඳගන්න තියෙන ප්‍රශ්න බොහොම දුරදි යන්න ඉඩ තියෙනවා. ගැටලු බවට පෙළෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම වචන හුවමාරුවෙන් ප්‍රයෝසම් වෙන්න. අද බොහොම කල්පනාකාරී වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න. වචන හුවමාරු දුරදි කියලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නීති ප්‍රශ්න ඇති වෙන්නත් හදිසි අනතුරු ඇති වෙන්නත් සුළුවට හෝ ඉඩක් තියෙනවා. බොහොම කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම උදරාබාධ ගැන ප්‍රවේශම් වෙන්න උදරාබාධ ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. ඒ වගේම බොහොම කල්පනාකාරීව සැලසුම් සහගත ආගමනුකූල කටයුතු කරොත් ප්‍රශ්න වලින් මිදලා සාර්ථකත්වයට තහවුරු කරගන්න පුළුවන් වෙනවා කියලා කියවෙනවා. උනන්දු වෙන්න. සුභ වර්ණයේ නිල් ජයංක අංක 6. මීන ලග්න හිමියන්ට අද දවස බොහොම යහපත් සහ වාසනාවන්ත දවසක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. වැඩිහිටියන්ගෙන් උසස්න දහරින්ගෙන් හිතමිත්‍රන්ගෙන් උදව් උපකාර ලබලා තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්න පුළුවන් කියලා කියවෙනවා. බොහෝ කාලයක් බලාපොරොත්තුෙන් හිටපු සාර්ථකත්වයක් එහෙම නැත්නම් ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාවක් ඔබට අද දවසේ උදා වෙනවා. වචනකින් හෝ ඒවා ඒ සඳහා අන්‍යයන්ගෙන් සහයෝගය ලැබේවි. ඒ නිසා මොනියම් ආකාරයෙන් වා ජයග්‍රහණ තහවුරු කරගන්නත් ප්‍රශ්න විසඳා ගැනීමටත් අන්‍යයන් වැඩිහිටියන් හමුවට යන සුදුසුම දවසක් කියලා මතක තියාගන්න. අනිත් අයගෙන් උදව් උපකාර ලබලා තමන්ගේ ජයග්‍රහණ තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ව්‍යාපාරික වශයෙන් ඔබ සාර්ථකත්වයට පත් වෙනවා කියලා පෙන්නුම් කරන අතර හදිසි වාසනාව පෙන්නුම් කරලා තියෙනවා. කොහොම නමුත් දවසම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙන සුළුවට හෝ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන සාර්ථක දවසක් වශයෙන් ඔබට හඳුන්වා දෙන්න පුළුවන් අද දවස. සුභ වර්ණයේ කහ ජයංක අංක 5. සියලුම ලග්න හිමියන්ට සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුභ දවසක්.